මීමැස්සෙක් කෑවත් කඩියෙක් කෑවත් දෙබරෙක් කෑවත් කුකුලෙක් කෑවත් අපේ මිනිස්සුන්ට හැමතිස්සෙම ජීවිත රෝණ වෙන දන්නවයි කියලා හිතාගෙන බොන අමුතුම භාණ්ඩේ බේතක් ගැන අද කතා කරන්න යුතුයනා හැමෝම ජීවිත කාලෙන් එක අවස්ථාවක හරි බීලා තියෙන මේ අනිවාර්ය පෙත්තට අපේ වයසක ආච්චිලාගේ නම් හැමෝම කියන්නේ පිරිටන් පෙත්ත කියලා. හැබැයි ඉතින් ග්ලැක්සෝ සමාගමට අයිති මේ පිරිටන් කියන නාමයට ඇත්තම විද්‍යාත්මක බෙහෙත කියන නම ක්ලෝපිනමින් කියන බෙහෙත. මේක ඇන්ටි හිස්ටමින් කියන කාණ්ඩයට අයිති බෙහෙත. කලවිනියෙම මේ බෙහෙත ගැන. එතකොට පිරිටන් සහ සෙට්‍රිසින් කියන බෙහෙත් කාණ්ඩ දෙකම ගැන මේ මාතෘකාවේ කතා කරන්න ඕනේ. මොකද මේ දවස්වල වුණත් පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් ආවත් පොඩි එකා පොඩ්ඩක් කැසුවත් ගෙදර මහත්තයා ඩයි එක ගාලා ඇලර්ජික් වුණත් පොඩ්ඩක් ඇඟ කසන්න ගත්තම් මදුරු එක් කෑම. කඩියෙක් කෑවත් අපේ ගෙදර හැමතිස්සෙම පාවිච්චි කර ගන්න මේ අපි දැනගෙන හෝ නොදැනගෙන හරියට හෝ වැරදියට බොන මේ පෙත්ත ගැන හරියටම පිළිවෙලට අද කතා කරමු. ඕගොල්ලෝ එකතු වෙන්න ටෝක් විත් දිස් මගේ වීඩියෝ channel එකත් එක්ක මේ අපි නොදැන බොන අපි දැනගත යුතු බෙහෙත ගැන අපි තවදුරටත් විස්තරාත්මකව කතා කරමු. එතකොට මම මේ කියපු ක්ලෝපිනමින් කියන මේ බෙහෙත ඇන්ටි හිස්ටමින් කියන ඛණ්ඩයටයි අයිති. ඉතින් මේ බෙහෙත් ඛණ්ඩ වලට කඩලා තියෙනවා මේ එක කුලකයකටයි මේ ඇන්ටි හිස්ටමින් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නේ නැහනේ. මම ඒකත් සරලව කියලා දෙන්නම්. මොකද ඒකට ගමන යන්න ලේසි. ඇන්ටි හිස්ටමින් කියන්නේ ඇන්ටි කියන වචනේ පැත්තකින් තියලා ඇන්ටිව පැත්තකින් තියමුකෝ හිස්ටමින් ගමු අනිත් පැත්තට. හිස්ටමින් කියන්නේ මේ අපේ ශරීරයේ සාමාන්‍යයෙන් තියෙන රසායන ද්‍රව්‍යය. මේ රසායන ද්‍රව්‍යය යම් කිසි ප්‍රමාණයේ සීමාව ඉක්මවා ගමන් කිරීමේදී ඇලර්ජික් තත්වයකට පත් වෙනවා. මේක ආහාරවලින් සතුන් මගින් මොන මොන හේතුන් නිසා ශරීරයේ තියෙන හිස්ටමින් ප්‍රමාණය වැඩි වෙනවයි කියන්නේ සරල තත්වයක කසන්න පළු දාන තැන ඉඳන් මරණය දක්වා යන ගමන. ඒක ඉද තමයි කියන්නේ ඇලර්ජික් එකක් ගත්තොත් සෙල්ලමට ගන්න එපා ටක් ගාලා මේකට වෛද්‍යවරයෙකු හමු වෙන්න කියලා. මොකද ඇලර්ජික් එකකින් මැරිච්ච මිනිස්සු ඉන්නවා. ලංකාවේ බෙහෙත් දයි එකක් ඇලර්ජික් වෙලා මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒකින්ද ඒක වැදගත්. එහෙනම් අපි හරියට දැනගෙන කතා කරමු. සාමාන්‍යයෙන් ගෙවල් වල හැමතිස්සෙම තියෙන මේ පිරිටන් පෙත්ත එහෙම නැත්නම් සෙට්‍රිසින් පෙත්ත හරි මාත්‍රාව හරි ක්‍රමය බොන්නේ ඇයි කියන මේ කාරණා ගැන ගොඩක් අය හරියටම දන්නවද කියන සැකයි. සාමාන්‍යයෙන් ඇදුම උනට කෘමි දෂ්ණයක් වගේ සිදු වෙන වෙලාවකට එහෙම නැත්නම් ඇලර්ජික් තත්වයකදී එහෙම නැත්නම් ආහාර විසමීමකදී වගේ ගොඩක් අවස්ථාවලදී මේක දෙනවා වෛද්‍ය නිර්දේශ ඇතුව. වෛද්‍ය නිර්දේශ නැතුව ගන්න අවස්ථාවල් තියෙනවා. ඒකනේ මේක ෆාමසි වලින් චිට් එකක් නැතුව ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. හැබැයි ඔයාලා මේ ගැන ඇන්ටි හිස්ටමින් කියන්නේ මොකක්ද? දැන් මම කලින් කියලා දුන්නා වගේ ඒ ඇඟේ ඒ රසායන ද්‍රව්‍ය වැඩිවීමේදී සිදුවෙන තත්ත්වයට විරුද්ධව ගමන් කරන නිසා ඒක ඇන්ටි හිස්ටමින්. ඒ කියන්නේ ඒ හිස්ටමින් ප්‍රමාණය වැඩි වෙන එක නවත්තන එක. එතකොට තමයි මේ අපේගේ ඇලර්ජික් තත්ත්වය ඔයගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් පළු දාලා රතු වෙලා කසනකොට පිරිටන් පෙත්තක් සෙට්‍රිසින් එකක් ගත්තාම ඒක නවතිනවා කියලා. ඒ ඇඟේ හිස්ටමින් ප්‍රමාණය වැඩි වෙමින් යනකොට ඒකට විරුද්ධව දෙන ඇන්ටි හිස්ටමින් එකක් හැටියට සෙට්‍රිසින් සහ පිරිටන් එහෙම නැත්නම් අපි කතා කරපු ක්ලෝපිනමින් කියන මේ බෙහෙත් කාණ්ඩය වැඩ කරනවා. ඒක තමයි අපේ පුංචි ළමයට හෙම්බිරිස්සාවක් හැදුනත් ඇලර්ජික් එකක් වුණත් මේ හැම දෙයකටම දෙන්නේ. හැබැයි මේක සමහර අය වැරදි විදිහට අර්ථකථනය කරනවා. විශේෂයෙන් ෆාමසි වල අපි වැඩ කරනකොට සමහර වයසක අයත්ව ඇවිල්ලා කියනවා අර හාල් ලැටේ වගේ පෙත්ත දෙන්න. සමහර අය කියනවා අපි අර ඇදුමට බොන පෙත්ත කියලාත් මේකට කියනවා. තවත් සමහර අය පිරිටන් කියනවා. තවත් සමහර අය කසනකොට ගන්න පෙත්ත කියනවා. ඉතින් කොහොම දුන්නත් මේ කතා කරන ක්ලෝපිනමින් බේත සහ සෙට්‍රිසින් කියන ඖෂධ කාණ්ඩය ගැනයි අද කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේක රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග තියෙන අයට දෙන්න එපා කියලා වෛද්‍ය නිර්දේශය තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ඔන්න දැන් ගෙදර කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ රෝග තියෙන අය ඕගොල්ලෝ වෛද්‍යවරකින් නොහ අහන් නැතුව මේ ඖෂධය අද ඉඳන්වත් ගන්න එක නවත්තන්න. මතක තියාගන්න ඕනේ තවත් දෙයක්. ගොඩක් අය හිතන් ඉන්නවා මේ පිරිටන් එකක් එහෙම නැත්නම් අපි කතා කරන ක්ලෝපිනමින් කියන මේ බෙහෙත එහෙම නැත්නම් සෙට්‍රිසින් වගේ දෙයක් තමන් පාවිච්චි කරනවා කියන්නේ ඒකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් බිව්වයි ඇලර්ජික් නැහැනේ. එහෙම කතා කරන අයත් ඉන්නවා. විශේෂයෙන්ම මම කියනවා ගෙවල් වල ඉන්න වෛද්‍යවරු පොඩ්ඩක් සයිලන්ට් වෙන්න. මම මේ කියන කතාව හොඳට ඔළුවට ගන්න. පිරිටන් පෙත්තක් සෙට්‍රිසින් පෙත්තක් තමන්ට හිතුමතේ බිව්වට හිතුමතේ කරන්න බැරි දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකක් කියන්නම්. මේකත් එක්ක වැදගත් වෙන ඉඳා අරක්කු නම් බොන්නම බෑ. නෝ ඇල්කොහොල්. මේක ඇල්කොහොල්ත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක් නෙමෙයි. මොකද ඒකේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. හෝ වෙන්න අවශ්‍ය වෙන කාරණාව සිද්ධ නොවෙන්නත් පුළුවන්. කොහොම හරි වෛද්‍ය නිර්දේශකින් තොරව ගන්නවා නම් ඇල්කොහොල් පාවිච්චි කරන්න මෙපා. එතකොට මේකත් එක්ක තියෙන අතුරු ආබාධ ගැනත් ගොඩක් අය කතා කරනවානේ. අපි අතුරු ආබාධ ගැනත් අපි දැන් කතා කරමු. දැන් ඒ ගෙදර ඉන්න වෛද්‍යවරුන්ටත් මතක් කරන්න දෙයක් තියෙනවා. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියලා සමහර අය දන්නෙත් නැතුව ඇති. ඔක්කාරය, හිස රදේ, එහෙම නැත්නම් ඇස් බ්ලඩ් වෙනවා කියන්නේ බොද වෙන ගතිය, මලබද්ධය වගේ තත්ත්වයන්, තෙහෙට්ටුව, නිදිමත ගතිය, කලාන්තය, මේ වගේ රෝග ලක්ෂණ ගොඩක් සයිඩ් ඉෆෙක්ට් හැටියට මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය නිර්දේශයට අනුව
පිරිටන් වගේ එහෙම නැත්නම් අපි මේ කියන ක්ලෝපිනමින් කියන මේ බේත් එක සාමාන්‍යයෙන් අවුරුදු 1ට අඩු අයට දෙන්න එපා කියලා වෛද්‍ය නිර්දේශය තියෙනවා. ඒ වගේම සෙට්‍රිසින් වගේ දේවල් අවුරුදු 2ට අඩු අයට දෙන්න එපා කියලා තියෙනවා. මේ වගේ ඒවැ දෙන ප්‍රමාණවත් පත්‍යයන් තියෙනවා. මේ සිංහල වෙදකමේ වගේ ඉංග්‍රීසි වෙදකමේ තියෙනවා බෙහෙත ගන්න කලාවක් ක්‍රමයක්. එහෙනම් ගෙදර ඉන්න වෛද්‍යවරුන්ට මතක් කරනවා විශේෂයෙන්ම තමන් මේ බෙහෙත් අරගෙන තමන්ගේ ගෙදර අයත් එක්ක පවුලේ අයට බෙදා හදා දෙනවා නම් වෛද්‍ය උපදේශකකින් තොරව විශේෂයෙන්ම පිරිටන් වගේ දෙයක් ගැන කතා කරတာ කමක් නැහැ. මේවැ මාත්‍රාව පොඩ්ඩක් දැනගෙන ඉන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම පිරිටන් අවුරුදු 1ක් 2ක් අතර දරුවෙක්ට පිරිටන් දෙනවා නම් වෛද්‍ය උපදේශකකින් තොරව අහලා දෙන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි සඳහන් වෙන ආකාරයට සිරප් කාණ්ඩයෙන් දෙන්න පුළුවන් 2.5 ml උදේ හවස මිලිලීටර් 2.5ක් උදේ හවස දෙන්න පුළුවන් අවුරුදු 1ක් 2ක් අතර දරුවෙට. එතකොට අවුරුදු 2ක් 6ක් අතර දරුවෙට සාමාන්‍යයෙන් මිලිලීටර් 2.5ක් දවසට තුන් පාරක් දෙන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. අවුරුදු 6ක් 12ක් අතර දරුවෙට පෙති වලින් ගන්නවා නම් පෙති භාගයක් ඒ කියන්නේ මිලිග්‍රෑම් 2ක් මිලිග්‍රෑම් 2ක පෙති භාගයක් තියෙනවා නම් TDS දවසට තුන් පාරක් ගන්න පුළුවන්. ඊට අමතරව අවුරුදු 12ට වැඩි නම් තනි පෙත්තක් පැය 8කට සැරයක් ගන්නත් පුළුවන්. කොහොම වුණත් වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍යයි. දැන් අපි කතා කරානේ මේ බෙහෙත ගැන ගොඩක් දුරට දන්නවා ඔයගොල්ලෝ දැන්. ඉතින් මගේ බලාපොරොත්තු වුණෙත් ඒකයි. පිරිටන් අට්ටි මුට්ටි ගණන් අරන් යන හැමෝටම. එකපාර සමහර අය දෙකක් බොනවා කියලා මම කිව්වනේ. සමහර ගෙවල් වලින් ඇවිල්ලා අර අලුත් අවුරුද්දට බඩු ගන්න කඩේ ගියා වගේ පිරිටන් කාඩ් 5යි, සෙට්‍රිසින් කාඩ් 5යි, පැන්ඩෝල් කාඩ් 6යි මේ බේත් වලින් වෙන හානිය මේ බේත් බොන හැටි හරියට නොදැන බිව්වොත් යන්නේ අපි කොහෙද කියලා අපිට හිතා ගන්නවත් බැරි වේවි. මොකද සමහර අය මට හම් වෙලා තියෙනවා සෙට්‍රිසින් පෙත්තත් බොනවා පිරිටන් පෙත්තත් බොනවා. සෙට්‍රිසින් පෙත්තයි පිරිටන් පෙත්තයි සමානයි රෝග ලක්ෂණ සමහර අර සයිඩ් ඉෆෙක්ට්ස් වල වෙනස්කමක් තිබ්බැරෙන්න වෙන්නේ එකම කාරණා. මොකද දෙකම ඇන්ටි හිස්ටමින්. දැන් සෙට්‍රිසින් ගත්තාම රාත්‍රියට නිදිමත ගතිය නැතු වෙනවා. හැබැයි පිරිටන් ගත්තොත් ටක් ගාලා නිදිමත එනවා. ඒකනේ කියන්නේ පිරිටන් බීලා වාහන එලවන්න එපා කියලා කියන්නේ ඒකනේ. ඉතින් ඔය වගේ අපි බොන දේවල් ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. මම මීට කලිනුත් වීඩියෝ එක කරා පැරසිටමෝල් අනවශ්‍ය විදිහට ගන්න එපා කියලා. මොකද මේ හැම දෙයක්ම ගත යුතු ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා. එහෙනම් ගෙදර ඉන්න වෛද්‍යවරුන්ටයි මේ වීඩියෝ එක කරේ. ගෙදර හිටපු අපේ ඇන්ටිලා අක්කලා නංගිලා අම්මලා තාත්තලා ඔක්කොම අද පිරිටන් සහ සෙට්‍රිසින් අතර තියෙන ගනුදෙනුව මොකද්ද මේ මොකද්ද කියලා යම් කිසි හෝ දැනුමක් ලැබුණා නම් ටෝක් විද තුදිත් මගේ වීඩියෝ පෙළේ අරමුණ එයයි. ඉතින් ආපහු මේ වගේම ඔබේ ජීවිතයට ඔබට වැදගත් වෙන මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හම්බෙමු. හැමෝම අමතක කරන්න එපා මගේ වීඩියෝ එකක් බැලුවා නම් පොඩ්ඩක් subscribe කරලා පොඩි comment එකක් දාලා යන්න සතුටුයි. ඒ ගැන දකින්න මං නිතරම බලාගෙන ඉන්නේ. එහෙනම් හැමෝටම ආවඩා ආයිබෝ වේවා.